අපි අද ඇවිල්ලා ඉන්නවා විශේෂ තැනකට. ඒ තමයි කඩදාසි අලිමානා සහ ප්‍රදේශයේ පවතින අනිකුත් කෙඳි සහිත ශාක යොදාගෙන අලිමානා වගේම බඩි ඉරිඟු පොතු මේ වගේ දේවල් යොදාගෙන කඩදාසි හදන කර්මාන්ත ශාලාව. කර්මාන්ත ශාලාව කිව්වට පුංචිම පුංචි ව්‍යාපාරයක් විදිහට තමයි කරගෙන යන්නේ. ඒ වලට ලංකාවට ඩොලර් ගේන ආයතනයක්. අයිබෝවන් ඉසිවර YouTube නාලිකාවට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අපි ආවා රාජාංගනේ ප්‍රදේශයට. ආවේ විශේෂ පුද්ගලයෙක් මුණ ගැහින්න. ඒ තමයි අපේ භෝග අවශේෂ, අපි භාවිතා කරන භෝග අවශේෂ විසි කරලා දානවා. ඒ වගේම තමයි අපේ රජරට ප්‍රදේශයට වගේම දීප ව්‍යාප්ත මට්ටමින් අලිමානා හැදිලා තියෙනවා. මේවා අපිට හිසරදයක් වෙලා තියෙනවා. ඒ වගේම ජපන් ජබර මේ වැව් වසාගෙන තියෙනවා. ඉතින් මේවා යොදාගෙන තමන්ගේ නිෂ්පාදන විදේශීය වෙළඳපොළට ඉදිරිපත් කරලා ඩොලර් රටට ගේන පුද්ගලෙක් හම්බුණා. එතුමාගේ නම ලසන්ත. ඉතින් අයිබෝන් ලසන්ත මහත්මයා, අයිබෝන්, ඉතින් අපිට කියන්නකො ඔබතුමාගේ ව්‍යාපාරයේ විස්තර ටික. මොකද්ද මෙතන කෙරෙන්නේ කියලා? අපි ඇත්තටම ඉතා හොඳ ව්‍යාපාරයක් කරගෙන යනවා. මේ වෙනකොට ලංකා පුරාම පැවතිගෙන යන ආක්‍රමණශීලී ශාකයක් වන අලිමන ශාකය සහ ජපන් ජබර, ඒ වගේම කෘෂිකර්මාන්තයෙන් ඉවත් කරන අපදවුවේ අමුද්‍රව්‍යයක් විතර භාවිතා කරලා ඉතා අලංකාර කරදාසි මේ වගේ කරදාසියක් නිර්මාණය කරනවා. ඉස්සෙල්ලාම අපි මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ අපි ගෙදරදී. මේකේ මව් එකකේ තියෙන්නේ, මව් රට තමයි නේපාල්. නේපාල් වල කරන්නේ ලොක්ටකින ශාකයකි. ඊටද අපිට ලොක්ටකින ශාකයේ ලංකාවේ දකින්න හම්බෙන්නේ නැහැ. ඊට ඒකට ආදේශකයක් අපි හෙව්වා තහපට කියලා. නමුත් තහපට තියෙන්නේ මාතලේ වගේ කඳුකර ප්‍රදේශවල. ඒක ගන්නත් බෑ. ඊට පස්සේ අපි පොඩි පොඩි පරීක්ෂණ කරලා මේ වගේ කඳ කෙදි සහිත ශාක, විශේෂයෙන්ම ආක්‍රමණශීලී ශාක වගාවට හානි වෙන, වැව් වලට හානි වෙන දෙකක් තෝරගත්තා. ඉස්සල්ලාම පළවෙනි එක තමයි අලිමාන ශාකය, දෙවෙනි එක තමයි ජපන් ජබර ශාකය. ඔය දෙකෙන් තමයි අපි ඉස්සල්ලාම කරේ. ඊට පස්සේ අපි බැලුවා මේක ඊට එහා ව්‍යාප්ත කරන්න. එතකොට අපි බැලුවා කෘෂිකර්මාන්තයෙන් ඉවත් කරන දේවල් ප්‍රයෝජනයක් වෙන විදිහට කඩදාසියක් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම කෙසෙල් වගාවෙන් ඉවත් කරන කෙසෙල් කඳ, ඒ වගේම සේර වගාවෙන් ඉවත් කරන සේර කොළ, බඩේරුඟු පොතු ආදී සෑම කෙඳිතයි සෑම දෙයක්ම, ඒ කියන්නේ කෘෂිකර්මයෙන් ඉවත් කරන සෑම දෙයක්ම භාවිතා කරලා අපි මේ වගේ අලංකාර කඩදාසි කිහිප 43ක් මේ වෙනකොට නිෂ්පාදනය කරනවා. මේ බලන්න පුළුවන් ඕගොල්ලෝනේ. ඊට අමතරව දැන් අපි මේක දැන් රටවල් කීපයකටම යවන්න තියෙනවා. විශේෂයෙන් ජපානයේ යවන්න මේ ඉලුක් පේපර් එක, ඉලුක් මේකේ තියෙනවා පේපර් එක, ඒ ආසිත නිර්මාණ අපි ජපානයට යවනවා. ඒ වගේ මේ ළඟදී අපිට ලොකු ඕඩරයක් හම්බුණා IDV ප්‍රදර්ශනයේදී ඇමරිකාවට මනාන කඩදාසියක් යවන්නේ. ඒගොල්ලෝ කන්ටේනර් පිටින් ඉල්ලන්නේ. නමුත් අපිට දෙන්න පුළුවන් කැපැසිටි එකක් නැහැ මෙතන. ඉතින් අපි බලනවා මේක කොහොමත් තව රැකියාව කීපයක් බිහි කරලා ඒක දෙන්න. ඒ වගේම ස්විස්වලට ඉල්ලලා තිනවා, නිව්සීලන්තයට යවනවා. ඒ වගේ රටවල් කීපයකටම අපි දැන් මේනකොට රටට වැදගත් තත්ත්වයට ගොඩනගා ගන්න ඩොලර් සපයලා දෙන්න. අපිත් ආදායම් උපයන ගමන් අපි විතරක්ම ලංකාවේ රෝ ගෙන්න දෙන බුරු කතා ඒ උපයන ගමන් ඒ වගේ කර්තව්‍ය තමයි කරගෙන යන්නේ. අමුතුවෙන් සපය ගන්නවා. ඉස්සලාම අපි මුල්ම කාලේ අපි කියලා තමයි කපා ගත්තේ. දැන් අපිට සපයනවා. එතකොට අපි කරන්නේ ඉස්සලාම අමුතුවෙන් ඉස්සලාම මේ ගන්න නැති කොටස අයින් කරනවා. අයින් කරලා පිරිසිදු කරලා අන්න වගේ අර වගේ කැබිලෝට සබා ගන්නවා. දැන් මේක අපි කරන්නේ අතින් නෙමෙයි සර්, මල්ටි චොප යන්ත්‍රය කියලා යන්ත්‍රයක් අපිට ඇවිල්ලා තියෙනවා. නමුත් දැන් මෙතන විදුලි බලයවත් නැහැ මේ වෙනකොට. එහෙනම් තමයි අතින් කපලා තමයි ගන්න. සෑම අමුද්‍රව්‍යයක්ම මේ විදිහට කැබලි කරනවා. කැබලි කරලා ඊට පස්සේ මේ මෙතන බැරල් වල ගන්න. අර තම්බන එක කොච්චර ප්‍රමාණයක් තම්බනද? කිලෝ 40ක් වගේ තමයි බැල් එකට දාන්නේ. කිලෝ 40ක් ගන්න පහ තුනක් වගේ තමයි. කෝස්ටික් සෝඩා පස්සේ දාන්නේ. කෝස්ටික් සලම් දාලා තමයි දාලා කොච්චර වෙලා තියෙනවද? කිලෝ 1ක් තරන්නේ. දාලා කොච්චර වෙලා තියෙනවද? පහ තුනක්. තම්බන වෙලේ තැම්බෙන්නෙත් ඒක දැම්මට පස්සේ. කෝස්ටික් සෝඩා සාමාන්‍යයෙන් තමයි ගිරා තම්බන්න පුළුවන්. මේ ඒක කෝස්ටික් සෝඩා දාලා තමයි තම්බන්නේ. සාමාන්‍ය වතුරේ දාලා මැෂිනේ දාලා මේ මොනවද මේ?
මේක ඉලුක් එක. මේ තමයි මානයි. මානයි. මේක අපි එක වර්ග වලට අනුව අරගෙන ඉවරලා බීක් කරනවා කියන්නේ බෙන් කරනවා. මැෂින් එකට දාලා. අපිට පහදුකම් දැන් දැන්න අපි මහදාගත්ත දේවල් වලට තමයි බෙන් කරන්නේ. මේවා තුනීවර බෙන් කර ගන්නවා. එහෙනම් අපි මේකට දැන් ගම් එකක් දානවා. ඒකත් එළවලු වලින් හදාගත්ත ගම්ම තමයි දාන්නේ. ඒකට අපි කිසිම රසායනික දැවුව නැහැ කියලා කිව්වේ. මේ ගම් එකනේ අපි දැන් කාටවත් කියන්නේ නැහැ. ඒක විශේෂ විශේෂ රහසක්. මොකද දැන් මේක ඒක තමයි අපි හංගන ආක්ෂණික ප්‍රති හංගන එකම දේ. අනිත් කිසිම දෙයක් අපි හංගන්නේ නැහැ. මේ මේක බෙන් කර ගන්න. මේකට කියන වැට් එක කියලා කියනවා. මේක වැට් වර්ග කීපයක් තියෙනවා. අපි දැන් මේකන අපි හදාගත්ත එකක් මේ තියෙන්නේ. හරි. ඊටත් මේ වගේ ලීෆ්‍රේම් එකකට මේ වගේ net එකක් ගහලා දෙනවා මේ වතුරට දාගෙන. ගත්ත මිස්කර ගන්න මතක.
හොඳයි එහෙමනම් ලසන්ත මහත්මයා අපි ගිහින් එන්නම් ආයිබෝවන් ආයිබෝවන්